වාහනේ මූදේ දානවා. ගාන අඩුවේනේ. අර වෙනදට යනවට වඩා වාහනේ දුරවල් යන ගන්නවා. ගියා මොකද වෙන්නේ? මෙහිට වඩා ඉන්ධන අරගේ මේ ඉන්ධන වලට අපි ඩොලරනේ දෙන්නේ. ඔව්. එතකොට ඩොලර වල මේ අපනයන ආනයන ආදායම අඩු වෙනවද? නෑ. වාටිය වැඩි. අයිබෝවන්. අදත් අපි දීප්තිත් එක්ක සාකච්ඡා කරන්න උත්සාහ කරනවා දේශපාලන ශාස්ත්‍රයේ මේ වෙන විට දෙවෙනි ප්‍රශ්න පිළිබඳව. මොකද මේ දෙවෙනි ප්‍රශ්න කියලා කියන්නේ මේවා දැන් ගොඩක් වෙලාට අපි කලින් වීඩියෝ වලත් කිව්වා ඔයගලන්ගේ අපි සාකච්ඡා කළ යුතු මාතෘකා පිළිබඳව අපිට දැනුම් දෙන්න, අපිට කමෙන්ට් කරන්න, අපිට කතා කරන්න කියලා. එතකොට මේ විදිහට බොහෝ ප්‍රශ්න ප්‍රමාණයක් නිතරම අහන ප්‍රශ්න ප්‍රමාණයක් තිබුණා. මේ සමහර ප්‍රශ්න නිතරම අහන ඇයි ඔයගොල්ලෝ මේවා සාකච්ඡා කරන්නේ නැත්තේ? ඇයි මේවා කතා කරන්න බයද වගේ මාතෘකා අහනවා. මොකද දැන් අර ගොඩක් YouTube channel වල එහෙම ඔය රටේ දෙවන ප්‍රශ්න කියලා වෙලා සාකච්ඡා කරනවා. හැබැයි මේ අද අපි කතා කරන්න යන මාතෘකාව ගැන කවුරුත් කතා කරන්නේ. කතා කරන්නේ තමන්ගේ අර private opinion නැත්තම් තමන්ට හිතර නැගෙන සිතුවිලි තමයි කතා කරන්නේ. අද අපි උත්සාහ කරනවා මේ ප්‍රශ්න අපිට කතා කරලා කිව්ව ප්‍රශ්න පිළිබඳව දීප්තිත් එක්ක විධිමත් විග්‍රහයක් කරන්න. මොකද දනනාත් වගේ කෙනෙක් ගත්තත් එයත් මේ සමහර ප්‍රශ්න කතා කරනවා. එයත් කතා කරන්නේ opinion. එතකොට අද අපි දීප්තිත් එක්ක සාකච්ඡා කරන්නේ මේ ප්‍රශ්න පිළිබඳව විද්‍යාත්මකව අපි කොහොමද වටහා ගන්නේ කියන කාරණාව. දීප්ති, දැන් මම අද මුල්ම ප්‍රශ්නේ මේ විදිහට ගන්නම්. දැන් අපි දකිනවා අලුත් රජයක් පත් වුණා, මාලිමා රජය ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කරගෙන. මේගොල්ලෝ මේ වාහන වලට හරි අනුරාගිකයි. එක වෙලාවකදී ගෝල් ෆේස් එකට වාහන ගොඩක් ගෙනාවා කියලා ඒවා මීඩියා වලින් ලොකුවට ප්‍රසිද්ධ කරා. මේ වාහන එකින් එක ගැන කතා කරා, ඒවල පෙට්‍රල් පරිභෝජනය ගැන කතා කරා. මේ විදිහට මේ වාමාංශිකයි කියලා කියාගෙන ඊනියා වාමාංශික දේශපාලන පක්ෂයක් මෙච්චර වාහනත් එක්ක අනුරාගික වෙන්නේ ඇයි? නෑ, ඒක මං හිතන්නේ දැන්ගෙනුට වචනෙත් පරණයි. පන්තිමය තත්වයක් ඒක. ඔක මට මතකයි ප්‍රීතිබාසූරිය වගේ අය ඒ කාලේ කිව්වේ, ඒ කියන්නේ සුළු ධනේශ්වරයේ පුද්ගලික දේපල පිළිබඳ අනුරාගික විරෝධය කියලා. ඒ කියන්නේ පුජ්ජ දේපලක් තියෙන අයට විශාල දේපලවල තියෙන අය සම්බන්ධයෙන් තියෙනවා මේ පොඩි ඉරිසියාවක් කරවීමේ තියෙනවා. ඉතින් වාහන සම්බන්ධයෙන් අදිනිශ්‍යයක් තියෙනවනේ අපිට පේනවා. ආපු වෙලා ඉඳලා වාහන කතා වෙනවා. එතකොට දැන් වෙනකොට මේකේ මාධ්‍ය විසින් ගෙනිලා තියෙන දුරානුව සෝෂල් මීඩියාත් එක්ක මේක JVP එක මේ ප්‍රෝග්‍රෑම් එක ගෙනිනවද නැත්නම් මාධ්‍යකාරයෝ මේ වාහන වැඩි ගෙනිනවද කියන එක අපිට හිතා ගන්න බෑ. මොකද මාධ්‍ය දැන් මට මතකයි මේ මෑතකදී චතුරල් විශ් කිව්ව දෙයක් තමයි මේ JVP එකේ මන්ත්‍රීවරු වොයිස් කට් දෙන්නේ නැහැ. ඔව්. දුරපළාත්වල ඇත්තටම ඒගොල්ලන්ට දන්නලා තියෙනවා කියලා මේ වොයිස් කට් මාධ්‍යවේදියෝ ඉන්නේ. කිසි පුහුණුවක් කරලා නැහැ එහෙම. ඒතර ඒගොල්ලන් රස ආදායමක් නැතිනවනේ. මොකද ওই වොයිස් කට් එකක් ප්‍රචාරය වුණොත් තමයි 2000ක් 3000ක් ඒ මිනිසුන්ට ලැබෙන්නේ. ඉතින් දැන් මේ JVP මන්ත්‍රීවරුන්ගේ මේ අලුත් ප්‍රතිචාරය නිසා ඒගොල්ලන්ට සිද්ධ වෙලා තිනවා අර්චුන ආදේශයට යන්න. අර එයාගේ ඒවනේ වැඩිපුර යන්නේ. ඒ මොකද 2000 එකතු කරගන්න පුළුවන් අරියත් එක්ක. ඉතින් මේ වගේ මීට ඉස්සෙල්ලා අපිට පිළිච්ච නැති මාධ්‍ය ප්‍රවණතා පෝස්ට්මොඩර්න් කියලා අපි ඒවට කියන්නේ. මොකද කොමෙන්ට් සාමාන්‍යයෙන් අර කිව්වේ යවන්නා ලබන්නානේ. ඔව්. දැන් ලබන්නා යවන්නා වෙලා තියෙන්නේ. එතකොට කන්ටෙන්ට් ක්‍රියේටර් තමයි හැම වෙලාවෙම ඉන්නේ දැන්. ඉතින් මේවා සම්බන්ධ නැහැ අපේ ඇත්ත ජීවිතයේ ප්‍රශ්න වලට. දැන් උදාහරණ කෙරේට අපි ලංකාවේ දීර්ඝ කාලීනව බිත්තර ප්‍රශ්න තිබුණා. ඔව්. ඒතර හාල් ප්‍රශ්න තිබුණා. ඒ වගේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සම්බන්ධයෙන් අපිට දිගින් දිගට ප්‍රශ්න තියෙනවා. ඉස්පිරිතාලවල සේවාව පිළිබඳ අපිට ගැටලුවක් තියෙනවා. විදුලි බිල මේගොල්ලෝ කිව්වා යම් ප්‍රමාණයක් අඩු කරනවා කියලා. ඒක සාමාන්‍ය වෙලා නැහැ. එතකොට පෙට්‍රල් බිල, ඒ කියන්නේ ඉන්ධන බිල, එතකොට ඒවා අඩු කරනවද නැද්ද කියන එක පිළිබඳව ඇකට දැනෙන ප්‍රමාණයකට අඩු කරේ නැහැ. ඔව්. දැන් මේ වගේ ගොඩාක් ප්‍රශ්න ඇත්ත ප්‍රශ්න තියෙනවා. තිබියදී අපිට පේනවා මේ වාහන උත්පාදය පිළිබඳ ගැටලුව නැත්නම් වාහන විනෝදය. ඒ කියන්නේ මම පාරේ යනවා පයි V8 එකක් මගේ ළඟ ගියාම මට හිතෙනවා මම මේ දාඩිය දාගෙන යනවා. මම මේ යද්දි මන් ලබන්නේ තියෙන විනෝදයක්. මම ඇත්තටම ලොකු කරදරයක ඉන්නේ දැන්. මේ වාහනේ යන මිනිහ වැඩි විනෝදයක් ලබනවා කියලා හිතලා දැන් මං වෙනුවෙන් කවුරු හරි කලුගලකින් හරි පොඩි ගල් කෑල්ලකින් හරි V8 එක වීදුරුවට ගැහුවොත් මට සතුටක් එනවා. ඔව්. ඒක තමයි ඔය දෙන්නේ හැම වෙලාවෙම. ඒක දීප්තිය අර දැන් අර ගොඩක් කාලවට මේගොල්ලෝ කියන්නේ දැන් මේ වාහන ගෝල් ෆේස් එකට ගෙනාම පස්සේ බලන්නකො මේ අපේ සල්ලි වලින් මේ මහජන මුදල් වලින් මේ පාලකයෝ විඳලා තියෙන සැප කියලා ඉවරලා පෙන්නන්නේ ඕකද?
ඔව් පෙන්නනවා ඒ කියන්නේ ඒ වාහනේ පේලියට පෙන්නවා හැබැයි මම දැක්කා දැන් ඔකේ පෙන්නන්නේ නිකන් මේ වගේ මේවා පාවිච්චි කරපු අය කිසිම ආදරයක් නැහැ මේ වාහනවලට කියන්නේ මම දැක්කා වයිපර් ඔක්කොම එළියට දාලා තියෙනවා දැන් වයිපර් එකේ එළියට දාලා තියන්නේ වීදුරු රත් වුණාම අර වයිපරේ රබර් එක රත් වෙන ඉඳන් ඉතින් කවුරු හරි මේ වාහනවලට ආදරය කරන කට්ටියක් තමයි දාලා ගිහිල්ලා තියෙන්නේ මොකද උතුර ගිනි රස්නේ ඉතින් මම හිතන්නේ ඒක කවුරුත් එක මේ නෝට් කරේ නැහැ මොකද වාහනවලට ආදරය නැත්තම් ඕක ඕක අනිවාර්යෙන් මේ මේ ඔය මේ මේවා මේ කෙලින් කරන්නේ නැහැ. ඔව්. ඔ දීප්ති දැන් ඒ වගේම දැන් මේ කට්ටිය කියනවා දැන් රජයේ වියදම වැඩි වුණේ මේ වාහන වලට තමයි. දැන් මේ වාහන නඩත්තු කරන්න පෙට්‍රල් වලින් සමහරවිට මම දැක්ක පෙට්‍රල් ලීටරෙන් කිලෝමීටර් 3යි ඔය වගේ මේකත් ජන්නේ කරලා කතා කරා. එතකොට මේගොල්ලෝ දැන් කරන්න හදනවා මේ මාලිමා ආණ්ඩුවේ මේ රජයේ සතු මේ විදිහට අර අපි කියන්නේ සුඛෝපභෝගී වාහන ටික පෞද්ගලික අංශයට නැත්තම් මිනිසුන්ට විකුණන්න යනවා. එතකොට මේ හරහා මේ බලාපොරොත්තු වෙන යම් කිසි විදියකට රජයේ වියදම අඩු කරගන්න පුළුවන් වේද කොහොමටත් අපි ඉන්ධන ගත්තත් වාහන ගත්තත් ඕව සමහරව සුඛෝභෝගී කිව්වට ඕව ඇත්තට සුඛෝභෝගී වාහන නෙවෙයි සුඛෝභෝගී වාහන මෙහෙ දන්නේ නැහනේ ලංකාවේ මිස ඩෙබ්ලර් රයිස්ල එතකොට ඔය මේ ගොඩක් ඔය ඇමරිකාවේ තියෙන ලින්කන් මේ වගේ වාහන දැක්කනම් එහෙම මේවා මොනව මේවා ඇත්තට අල්ටෝ වගේ වෙන්නේ මෙහෙ කියන ඒවා ඇත්තම ඔය සුපර් ලක්ෂරි කිව්වට V8 එක ඇත්තට දුර යන්න ඔය කිලෝමීටර් 400 200 එතකොට ඔය කාන්තාර වල යනකොට හෙලි වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒව ඇත්තට කම්ෆර්ට් වාහන නෙවෙයි. මොකද්ද ඔය වැරද්දකින් හාල්මැස්ස 500ක් ගේන්නත් දැන් V8 වල යනවා. එතකොට අර මං කියපු ප්‍රශ්නේ එනවා. දැන් කවුරු හරි කෙනෙක් මේ අපිට හාල්මැස්ස 500ක් ගන්න පොලිවේ ඉන්නවා කියලා මාළු කඩේක ඉන්නකොට තව කෙනෙක් ඇවිල්ලා අපිටම මට තෝරමාළු කිලෝ එකක් දෙන්න කිව්වොත් එහෙම පොඩක් බලනවනේ මෙහෙම කළා. ඒ ලංකාවේ හැටි මිනිස්සුගේ තෝරමාළු, ඒ මාළු වර්ග තියෙනවා. මේ මාළු වර්ග අනු මිනිස්සු එකිනෙකාගේ මුණු දිහා බලා ගන්නවා. ඉතින් අපිටම එහෙම බැලුවම V8 එකක් තියෙනවා. ඒකට ඇත්තටම තරහ වෙන්නේ තෝරමාළු එක නෙමෙයි V8 එක. මුන් යකෝ තෝරමාළු මේ 500ක් ගන්නත් යකෝ මේ V8 වලින් එනවා ඉන්ධන මේවා කරගෙන අර මේ කියලා. ඉතින් මම සාරාංශගත කරොත් බුද්ධික මම කියන්නේ මේකේ මේක දැන් ධනනාත්ලා වුණත් විග්‍රහ කරනකොට මේ අපිට යන අදහස තමයි මේ වාහන දැන් ආණ්ඩුව මෙච්චර කාලයක් පාවිච්චි කරා මේවා ෆුවල් එෆිෂන් නෑ ඒ කියන්නේ ඉන්ධනවල කාර්යක්ෂමතාවයක් නෑ විශාල මුදලක් රුපියල් වලින් වියදම් වුණා. ඔව්. ඒ නිසා මේ වාහන ටික විකුණනවා. ඒ කියන්නේ වාහන ටික මූදේ දානවා වගේ. ඒ කියන්නේ මේ වාහන ටික කරන්නේ මූදේ දානවා. ඒක අහගෙන ඉන්න මිනිහට තියෙන අම්මට තියෙන වාහන ටික මූදර දානවා. ඉවරයි. වියදම් ඔක්කොම ඉවරයි කියලා. ඇත්තට ඒක නෙවෙයි වෙන්නේ. ඇත්තට වෙන්නේ මේක භාගයට භාගයක් අඩුවට ටෙන්ඩර් එකකින් ගන්නවා මේ කවුරු හරි සල්ලි දෙන මිනිස්සු. අරගෙන දැන් ගාන අඩුවේනේ. ඔව්. අර වෙනදට යනවට වඩා වාහනේ දුරවල් යන ගන්නවා. ට්‍රිප් යනවා කතරගම හරි මේ යනවා. ගියා මොකද වෙන්නේ? මෙහිට වඩා ඉන්ධන අරගෙන මේ වෙනවා. එතකොට මේ දැන් මේ ආණ්ඩුවේ වාහනෙට ගේන ඉන්ධන අරහෙට අර පුජ්‍යලිකෝ මේක මිලට අරගෙන එයා දිව්වත් ඒත් ඉන්ධන. මේ ඉන්ධන වර්ග මේ එකම ඉන්ධනනේ බෙදෙන්නේ. මේ ඉන්ධන වලට අපි ඩොලරනේ දෙන්නේ. ඔව්. එතකොට ඩොලර වල මේ අපනයන ආනයන ආදායම අඩු වෙනවා. නෑ. තව ටික වැඩි වෙනවා. තව ටික වැඩි වෙනවා. මම තව වැඩි වෙන විදිහක් කියන්නම්. දැන් මේ පැත්තට ගන්න ඉන්නේ උතුර අල්ටෝනේ. අල්ටෝ හරි ඔය කැබ් හරි මොනවා හරි එක. දැන් බලන්න දැන් මේ කියන්නේ රජයේ සේවකයන්ට දෙනෝනේ අල්ටෝ එකක්. ඔව්. අල්ටෝ එකක් දුන්නම මොකද වෙන්නේ? මිනිහා වැඩි දුහන්නේ නැද්ද? දුන්නා. දැන් මිනිහට V8 එකක් දීලා තියෙන නිසා දුහන්න අමාරු වෙන්නේ. අර පෙට්‍රල් ලිමිට් එක අනු මෙයා දුවන්න ගන්නවා අතින් දාලා දුවයි. එතකොට මොකද වෙන්නේ? ස්පෙයා පාට් ඔක්කොම සවුත් වෙනවා, ටයර් සවුත් වෙනවා, ඒ වෙන් එනවා වියදම. ඔව්. ඉතින් බලන්න මේ මුලාව. ඒ කියන්නේ මේ වාහන සුඛෝභෝගීත්වය පිළිබඳ මුලාව නිසා ඇත්තටම හොයලා බැලුවොත් අපේ පස්සමයි ගිහිල්ලා තියෙන්නේ. ඒකට මම මෙහෙම කියනවා. ඌ මට ගහනවා, මම මට ඌ ගහනවා. ඒක අවසානයේ මම මටමයි ගහගෙන යන්නේ. ඉතින් ඒ වගේ වැඩක් තමයි මේ වාහන පිළිබඳ කතිකාව මාධ්‍යවල ඇති කරන කතිකාවෙන් සිද්ධ වෙන්නේ. වෙනනම් අපේ රටේ මම හිතන්නේ ආයවැශේෂයේ ෆිස්කල් අර්බුදේ විසඳෙන්න මුකුත් වෙන්නේ නැහැ. වෙනතරත් වඩා වැඩියෙන් මේ ඩොලර් වැය වෙනවා. රුපියල් ආර්ථිකයේ ඉතින් ගන්න දෙයක් නැහැ ඊට පස්සේ. ඔව්. ඔදිප්ති දැන් මේ වගේ තත්ත්වයක් තියෙනකොට ලබන වසරේ ඉඳලා වාහන මේ කට්ටිය ආනයනය කරන්න කටයුතු කරනවා කියලා තියෙනවා. මේකත් මේ රටේ ආර්ථිකයට යම් කිසි විදිහකට මොන ආකාරයෙන් බලපායද මේ වාහන අනුරාගයත් එක්ක ගත්තහම? නැහැ මෙහෙම ඒකේ ගේන්න හදන්නේ ඔය ලොකු ටැක්ස් එකක් ගහලා තමයි ගේන්න යනවා කියන්නේ. එතකොට ඒ බදු මුදල එකතු වුණොත් ඒකල බලාපොරොත්තු වෙනවා. ඕකත් එක තව තව ඒවා තියෙනවා. ඒ මුදල පාවිච්චි කරලා ඉවරලා ඔය දැන් ජනතා යුතුය විරුණ බලයට ආව වෙච්ච දෙයක් තමයි
ඒගොල්ල එකම නිශ්චිත මුදලක් අපිට තියෙද්දි ඒගොල්ල රජයේ වියදම් වැඩි කරනවා ආදායම් අඩු කරනවා. එතකොට දැන් මේක වෙන්නේ ඩොලර් අඩුවේ ඩොලර් එළියට යනවනේ. ඔව්. වාහන ගන්න ගත්තොත්. හැබැයි ඒ වගේම ටැක්ස් උත් වැඩක් ගන්න පුළුවන්. ඒතර වාහන ගන්න ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. හැබැයි මේකෙන් අලුත් වැඩක් කරන්න පුළුවන්. මොකද දැන් සාමාන්‍ය තට්ටු මාරු ක්‍රමෙනේ මෙච්චර කාලෙත් තිබුණේ. ඒකෙන් එළිය පක්ෂයක් නෙමෙයි වලේට ආවේ. ඕන ජනතාවට කියන මෙහෙම කරන්න පුළුවන්. අවුරුදු 10ට වඩා වාහන පාවිච්චි කරන වාහන අයින් කරන්න. ඔව්. හැබැයි ඒ වෙනුවට වාහනයක් ලබා දෙන්න අඩු ටැක්ස් එකකට. හ්ම්. ඒ කියන්නේ දැන් සාමාන්‍ය ටොයෝටා එකක් ටොයෝටා කොරල්ලා එකක් ලක්ෂ 22කට 23කට විතර ගන්න පුළුවන් වෙනවා. ඒ විදිහට ගත්තොත්. ලොකු ටැක්ස් එකක් ගැහුවේ නැත්තම්. ඒතර ඒ එහෙම කරලා අර වාහන ටික මෙතන ලෝන් එකක් දෙන්න පුළුවන් අවශ්‍ය කෙනෙකුට ඒ ලක්ෂ 20. එතකොට ඒ පරණ කාර් එක දැන් විකුණනවා වෙනුවට ඩිස්ට්‍රොයි කරන තලලාර එහෙම කරන් ඒ වගේ මධ්‍යස්ථාන හදලා එතන යම්කිසි මිලකට යකඩවල මිල හරි මොනවා හරි ඒක ටැක්සේරුවක් කරන්න පුළුවන් ඒ විදිහට කරලා ඒ වගේ මධ්‍යස්ථාන 3-4ක් කරලා ඒ වාහන විනාශ කරොත් අන්න එතකොට මේ අලුත් වාහන ටික පාරට ඇවිල්ලා යම්කිසි ඉන්ධන මේ එෆිෂන්සි එක වැඩි ඒ කියන්නේ දැන් මේවා එන්නේ වැඩිනේ. ඔව්. එතකොට ඕනනම් අපිට වැඩ දෙකක් කරන්න පුළුවන්. එකක් තමයි අර බදු ආදායම වැඩි කරගන්න පුළුවන්. රටේ තියෙන ප්‍රශ්න ගොඩකුත් අඩු කරන්න පුළුවන්. මොකද දැන් එහෙම කරොත් පොඩි ඔය අල්ටෝ වගේ වාහන ටිකක් අපිට පුළුවන් ඔය මේ ත්‍රිවිධර වෙනුවට ආදේශ බස්නාහිර පළාතේ තෝරාගත් තැන් වලින් ත්‍රිවිධර අයින් කළා. ඔව්. එතෙන්ට මේක ආදේශ කරන්න පුළුවන්. ඉතින් ওই වගේ වැඩ කීපයක් අර එක ගලෙන් කුරුල්ලෝ 6ක් 7ක් කල්පනා කරලා වැඩ කරොත් කරගන්න පුළුවන්. නැත්නම් ඉතින් අර පරණ තට්ටු මාන ක්‍රම මේ වගේම ජනවාරි මාසේ හරි පෙබරවාරි මාසේ ඉඳලා වාහන ගේනවා. මේ තොගේ මදිවට තව වාහන තොගයක් මේකට එනවා. ඔව්. ඇවිල්ලා ඉතින් රිලව් බලාගෙන ඉන්නවා වගේ මේ කල ලයිට් ළඟ බලාගෙන ඉන්න පුළුවන්. ඔව්.